ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි මහපාරේ ජීවිත පරිත්‍යාග කරන්නටත් ලෑස්ති කියන එක මේවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමහරු හිතාගෙන හිටියා යහපාලන කාලය තුල මහලොකු වෙනසක් සිදු වෙලා නැතෙයි කියලා. පහුගිය දවසේ අපි ඇස් දෙකම දැක්කා අපේ කන් වලට ඇහුණා අපේ රටේ තිබෙන්නේ සුපිරිම ස්වාධීන අධිකරණයක් බව අපි හැමෝම දැක්කා. මිත්‍රවරුනි, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුල මහජන මතය 225 දෙනෙක්ගෙන් නියෝජනය වන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුව තුල රටේ ජනතාවගේ ජනවරම ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ වගකීම තිබෙන්නේ අපේ ගෞරවනීය කතානායකතුමාට. අපි සතුටු වෙනවා, අපි ප්‍රශංසා කරනවා, අපේ ශීර්ෂ ප්‍රණාමය හදපත්ලෙන්ම පුද කරනවා. අද අපේ රටේ සිටින කතානායකතුමා මේ රටේ ව්‍යවස්ථාව රකින, පාර්ලිමේන්තුව රකින, ප්‍රජාතන්ත්‍රවාදය රකින, පාර්ලිමේන්තුව තුල ඡන්දවලට බය නැති වීරෝදාර කතානායකවරෙක් අපිට ඉන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනවරමක් ජන බලයක් මන්ත්‍රී බලයක් නොමැති අයට කියන්නට ඕන, අපි උණ්ඩවලට බය වෙන්නේ නැහැ, අපි බයිනේත්වට බය වෙන්නේ නැහැ, අපි කාලතුවක්කු වලට බය වෙන්නේ නැහැ, අඩුවට කිනිස්සට බය වෙන්නේ නැහැ, සියදිවි නසා ගැනීමේ බෝම්බකරුවන්ට බය වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදෙන් දිනන එක දිනනවායි කියලා මම මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරනවා.